රමණීගේ විවාහයට ඇත්තේ තව ටික දිනයි. ව්‍යාපාරික පවුලක හැදී වැඩුණු රමණී දුටුවකු වශී කරගත හැකි රූප ස්වභාවයකින්ද යුතු සුන්දර තරුණියක්. ඇය කුඩා කල සිටම පවුල තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ුණේ නිරායාසයෙන්. එයට බලපෑ ප්‍රධානම හේතුවක් වුණේ ඇය ගැහැණු ළමයෙකු ලෙස ජීවත් වීමට වඩා පිරිමි ළමයෙකු ලෙස හැසිරීමට වැඩි ප්‍රියතාවයක් දැක්වීමයි. ගැහැණු ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පිරිමි ළමයෙකුගේ අඩුව පිරිමසුනේ ඇයගෙනුයි. වයස අවුරුදු 14 පමණ වන විට ගෙදර තිබූ වාහන සියල්ල පැදවීමට ඇයට පුළුවන් වුණා. වයසින් වැඩි ඇය වැඩිවියපත්ත්වෙත්ම නිවසේ අනෙක් දරුවන් දෙදෙනාට වඩා තරමක වෙනස් චරිතයක් බවට ඇයපත් වුණා. ඇය සිය කටයුතු තනිවම කර ගැනීමට උපරිම ලෙස උත්සාහ දැරුවා. කොළඹ නගරයට ආසන්න සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය රමණිගේ පවුලේ ආර්ථිකය ඒ වන විට ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඇයගේ පවුලට කනකොකා හඬන්නට පටන් ගත්තේ ඇයට වයස 18 ලබද්දී. එතෙක් සතුටින් ගෙවුණු ජීවිතේ නිමා වූ එම සිදුවීම ඇයට තවමත් හොඳින් මතකයි. එදින ඇය සිය බාල නැගණියන් සමග කාමරයේ නිදාගෙන සිටියා. මහරෑයේ ඇයට එකවරම ඇහැරුණා. ඒකට හේතුව උනේ රමණිගේ නැගණියගේ ඇඳ දෙසින් ඇසුණු ශබ්දයයි. ඇය වෙනදාට වඩා ඇඳේ ඒමේ අතට දඟලන බවක් රමණිට වැටහුණා. නිවසේ විදුලි පහන් නිවා දමා නිදා ගැනීමට හුරු වී සිටි නිසා අන්ධකාරය තුළ සිදුවන්නේ කුමක්ද කියා ඇයට එකවරම සිතා ගන්නට හැකි වුණේ නැහැ. පොඩි නංගි, රමණි කිහිප වරක්ම සිය නැගණියට කතා කළා. ඒත් පිළිතුරක් නැහැ. අවසානයේ ඇය ඇඳෙන් නැගී සිටියා. ඇයගේ සිතටත් තරමක බියක් දැනුණත් ඇය ඒ යටපත් කර ගැනීමට වෙර දැරුවා. එකවරම ඇසුණු හඬකින් ඈති ගැසී ගියා. ඒ සාලේ තිබූ පැරණි ඔරලෝසුවේ රාත්‍රී 12 නාදවන හඬයි. ඒ සමගම ඇයගේ හදවත වේගෙන් ගැහෙන්නට වුණා. දඩිස්! නැවතත් ඇයට නැගණියගේ ඇඳ දෙසින් අමුතු ශබ්දයක් ඇසුණා. රමණී කිසිත් නොසිතා නැගී සිට බිත්තියේ වූ විදුලි පහන ක්‍රියාත්මක කළ රමණිට දැකගත හැකි වුණේ තරමක අපහසුවෙන් නැගණිය නින්දෙන්ම දඟලන ආකාරයයි. නැගණිය නින්දෙන්ම උගුර අල්ලාගෙන සිටිනවා. වරින් වර කකුල් ඒමේ අත ගසනවා. ඇය වහ වහා නැගණියගේ ඇඳ සමීපයට ගොස් පොඩි නංගි නැගිටින්න කියලා කෑ ගැහුවේ නැගණියගේ කකුලටද පාරවල් කිහිපයක් ගසමිනුයි. එහෙත් ඇය නැගිට්ටේ නැහැ. ඇයට මෙය මහත් ගැටලුවක්. අවසානයේ රමණී සිය මව්පියන්ට මේ ගැන පවසා ඇයව ජයවර්ධනපුර රෝහලට රැගෙන ගියා. එසැනින් ඇය හදිසි අනතුරු අංශයට ඇතුළු කළත් ඇයට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා තේරුම් ගැනීමට වෛද්‍යවරුන්ට හෝ නොහැකි වුණා. පසුවදා එළිවන විටද පරීක්ෂණ කිහිපයක් සිදු කෙරුණත් පළක් වුණේ නැහැ. දිනෙන් දින ගෙවුණත් රමණිගේ නැගණිය පියවි තත්ත්වයට පත් නොවූ අතර ඇය අප්‍රාණිකව ඇඳ උඩ දිගෑදී සිටියා පමණයි. වෛද්‍යවරු විවිධ නිගමනයන් ගනිමින් විවිධ ප්‍රතිකර්ම ලබා දෙන්නට වුවත් ඉන් කිසිදු ඵලයක් සිද්ධ වුණේ නැහැ. අවසානයේ ගුප්ත ශාස්ත්‍රයේ පියට සොයා යන්නට රමණිගේ පවුලේ අයට සිදු වුණා. නව නුවර මාර්ගයේ කොළඹට ආසන්න දේව ආරූඩේන් ශාස්තර කියන ස්ථානයක් වෙත උදේ පාන්දරින්ම රමණි සහ ඇයගේ මව ගමන් ගත්තේ ඒ අනුවයි. ඒ අසල් වැසියෙකුගෙන් ලැබුණු ඉඟියකට අනුවයි. දේව කුටිය තුලට යන සියලු දෙනා තමන් පැමිණි කාරණේ ගැන සිතාගෙන පොල් ගෙඩියක් තැබිය යුතුයි. කපු මහතා දේවාලයේ තුලට ඇතිළුණා. සලඹක් සොලවමින් ආවේශ වන හඬ දේවාලයේ තුල ඇති කළේ ගුප්ත බවක්. කපු මහතා වරින් වර පොල් තැබීමේදී එක් එක් අයෙක් සිතූ කාරණාව හා පැමිණි අයගේ හැඩරුව කියා ඔවුන්ට අඬගසනවා. කපු මහතා තිරයෙන් එළියට පැමිණින්නේ නැහැ. සිහියක් අටක් නැතුව ඉස්පිරිතාලේ දපලා ඉන්න ළමිසියෙක් ගැන හඬ ඇවිත් ඉන්න අය ආවනම් ඔය කොල්ලෙක් වගේ කෙල්ලෙක් එක්ක ආපු කට්ටිය. ඒ රමණිගේ වාරේ බව තේරුම් ගැනීමට ඔවුන්ට ඒ තරම් වෙලාවක් ගියේ නැහැ. මව සහ දියණිය දේවාලයේ තුලට පිවිසුණා. කපු මහතාගේ මුවින් තරමක ගෙරවිල්ලක් සමග වචන පිටවෙනවා. ඒවා බියජනකයි. කෙල්ලට ගොඩක් අමාරුයි. තාම දොස්තරලට ලෙඩක් අහුවෙලා නෑ නේද? නෑ. කොහේ ලෙඩක් අහුවෙන්නද බොලං? කෙල්ලට දීපු දෙයක් තියෙන්නේ. දීපු දෙයක් කිව්වේ? උඹලත් එක්ක උඹගේ මාමණ්ඩි තරහයි නේද? අන්න ඌ දීපු දෙයක් කෙල්ලගේ බඩේ තියෙනවා. ඉක්මනට යමක් නොකළොත් කෙල්ලගේ ජීවිතේ විශ්වාස නෑ. මම දෙහිගෙඩි පහක් දෙන්නම්. ඇඳේ හතර කොනේ හතරක් තියන්න. අනිත් එක කොහොම හරි පොවන්න. ඊට පස්සේ ඔය තත්ත්වෙ ටිකක් අඩු වෙයි. හැබැයි බඩේ තියෙන දේ අස්කලේ නැත්නම් මහ විනාශයක් වෙයි. කපු මහතා පැවසූ ලෙසම ඉන්පසු රමණිගේ නැගණිය වූ නෙළුම් පියවි තත්ත්වයට පැමිණියා.
ඇගේ ආමාශයේ වූ යම් කළු පැහැති ගුලියක් වැනි දෙයක් ඇය වමනය කරද්දී පිටුනේ මතුරන ලද තැඹිලි පානයට දීමෙන් පසුවයි. මෙම සිදුවීමෙන් පසු රමණී හැර ඉතිරි දරුවන් දෙදෙනාම ඔස්ට්‍රේලියාවට යැවීමට මව්පිය දෙපළ කටයුතු කළේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතයි. රමණීත් ඔවුන් හා යැවීමට මව්පියන් උත්සාහ දැරුවත් ඇය මව හා පියා තනිකර පිටරට යෑමට කැමති වුණේ නැහැ. කාලය කෙමෙන් ගෙවි ගියා. වරින් වර රමණිලාගේ පවුලටම එරෙහිව ක්‍රියාත්මක වූ හදිහුණියම් කිහිපයක්ම කපා දැමීම සිදු වුණා. රමණිගේ විවාහය ආසන්න වෙමින් තිබුණා. ඥාති පවුල්වලට බුලත් දීම බොහෝ විට සිදු වුණේ මවගේ අතින් නුවත් හිතවත් පවුල්වලට බුලත් දුන්නේ රමණී. ඇය එදිනත් ගමේ හිතවත් ගෙවල් කිහිපයකට ගොස් බුලත් දුන්නා. හවස් ජාමේද ඇය නිවස් කිහිපයකට යෑමට සිටියත් හදිසියෙම මෙන් ඇයගේ ඇඟට අමුත්තක් දැනෙන්නට වුණා. ඇය යලි නිවසට පැමිණියා. එදින පටන්ගත් අසනීප තත්ත්වෙන් පසු ඇයගේ ශරීර සෞඛ්‍ය දිනෙන් දින පිරිහෙන්නට වුණා. රමණී එය එතරම් ගණන් ගත්තේ නෑ. දින කිහිපයකට පසු රමණිගේ මංගල දිනේ උදා වුණා. සියලු කටයුතු ලකලැහැස්ති වෙමින් පැවතුණා. වෙනදා නොතිබුණු අයිරින් දැඩි චංචල බවක් එදින රමණිගේ සිතේ ඇතිවන බව ඇයට දැනුණා. ඒ විවාහයේ නුහුරු බව නිසායයි සිතූ ඇය එය අමතක කරන්නට උත්සාහ දැරුවා. මංගල යුවල පෝරුවට නගින හෝරාව කෙමෙන් කෙමෙන් උදා වෙමින් පැවතුණා. නිවස පුරා ඇයට පෙනුනේ මහා අඳුරක්. එකී අන්ධකාරය මොහොතින් මොහොත වර්ධනය වෙමින් පැවතුණා. මේ සිදුවන්නේ කුමක්ද ඇයට සිතාගත නොහැකි. පෝරුවට නගින හෝරාව එළඹුණා. අෂ්ටක මැදේ දෙදෙනාගේ ඇඟිලි එකට ගැට ගැසුණා. ඉන්පසු මුදුමාරු කර ගැනීමේ අවස්ථාව උදා වුණා. එහෙත් එයට අවස්ථාව උදා වුණේ නැහැ. රමණිගේ අතැඟිල්ලට මුදුව පළඳන්නට මනමාලයා ඇය දෙසට හැරුණා පමණයි. "බුදු අම්මෝ!" ඇය මරහඬින් කෑ ගසන්නට වුණා. ඇය දුටුවේ තමා අසල සිටගෙන සිටින දරුණු පෙනුමක් සහිත මලයකෙක්. ඇයට මතකයේ පමණයි. ඇය පෝරුව මතම සිහිසුන්ව ඇද වැටුණා. විවාහයට පැමිණ සිටි පිටිස අන්දමන්ද වී ගියේ සිදුවේ කුමක්දයි තේරුම් ගත නොහැකි වූ නිසයි. මොහොතකට පසු ඇයට සිහිය ආවත් පියවි සිහියක් ඇයට ආවේ නැහැ. ඇයගේ ඔළුව අවුල් වී ගොසින් විවාහයේ පසෙක තබා ඇයව රෝහල වෙත රැගෙන යාමට මව්පියන්ට සිදු වුණා. වෛද්‍යවරුන්ගේ තීරණය වුණේ ඇයට තදබල මානසික කම්පනයක් ඇතිව ඇති බවයි. ඒ සඳහා කොතෙක් ප්‍රතිකර්ම කළත් ඉන් කිසිවකින් පළක් වුණේ නැහැ. රමණිගේ මව්පියන් වහ වහ ඔවුනට පෙර අවස්ථාවකදී ශාන්ති කර්ම කළ කපු මහතා වෙත රමණිව රැගෙන ගියා. "ඈ බොල මනමාලි යනවද බුලත් දෙන්න? මේකිට බුලතක් පන්නලා." කපු මහතා එකවරම පැවසුවා. "බුලතක් පන්නලා කියන්නේ? බුලත් දෙන්න ගියාම මතුරපු බුලත් කොලයක් එක්ක බුලත් මාරු කරලා ඒක හූනියමක්. පෝරුවේදී ඒක තමයි පත්තු වෙලා තියෙන්නේ. මේක ඉවරයක් කරලා දාන්න වෙයි. සිකුරාදට වරෙන් කළු කම්බිලිට හොඳ පූජාවක් තියමු. මේ කරදර කරන කාට දඬුවමක් දෙන්න ඕනේ." කපු මහතා ඔවුන්ට උපදෙස් දුන්නා. සිකුරාදා රාත්‍රිය උදා වුණා. කපු මහත්තයා 21 මාළුව සමග උයන ලද බතක් ගොට්ටක දමා ඒට බදින ලද බිත්තරයක්ද තබා ඒ මත කුඩා පන්දමක් සවිකළා. "කෙල්ලට මේක අල්ලගන්න දෙන්න. දෙන්නෙක් දෙපැත්තෙන් එයාව අල්ලගන්න." යකදුරා යක්බෙරේ වයද්දී මන්ත්‍ර ජපය ඇරඹුවා. රමණිගේ අතේ දොලගොටුව රඳවා ගැනීම ඉතා අපහසුයි. ඇය පිස්සුවෙන් මෙන් දැඟලීමට උත්සාහ කරනවා. විනාඩි කිහිපයකට පසු කපු මහතා ළඟට පැමිණියා. "හා, දැන් ඇති දැඟලුවා. කළු කම්බිලි දෙවියෝ වඩින්ට ළඟයි. උන් දැමේ කෙල්ලගේ ඇඟෙන් පිට නොවුනොත් දන්නවනේ වෙන දේ. කළු කම්බිලි යක්ෂයා යනු සෙන්පතියෙක්. ඔහුට විරුද්ධ වීමට තරම් යකෙක් නැහැ. විරුද්ධ වුවත් ඒ යක්ෂයන්ට හිමිවනුයේ කඩු පහරයි." කපු මහතා ගොටුව අතට ගත්තා. ඒ දෙවියන් එන බව හඟවමින් ඉන්පසු ගොටුව මල් යහනේ තැබුවා. ගත වූයේ සුළු මොහොතයි. රමණී සිහිසුන්න බිම ඇද වැටුණා. එහෙත් කපු මහතා දිගින් දිගට මතුරන්නට වුණා. මැතිරීම නිමා වුණේ රමණීට සිහිය ලැබීමෙන් අනතුරුවයි. ඇයට පියවි සිහිය ලැබී තිබුණා. කළු කම්බිලි දෙවියෝ යුක්තිය ඉටු කර ඇති බව පසුදා උදේ නිවසට පැමිණෙන විටම රමණිගේ පවුලයට දැන ගැනීමට හැකි වුණා. ඒ මාමණ්ඩිය වත්ත පහළ අඹගසක එල්ලී සියදිවි නසා ගැනීමේ පුවතයි. සටහන වෛදික ජ්‍යොතිෂවේදී කාංචන ගීත මනමේන්ද්‍ර උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම ලයික්, කමෙන්ට්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.